මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක්ස් ගාඩියන් YouTube නාලිකාවත් එක්ක එක්තුලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න දුරකථන ඇමතුමක් ලබා දුන්න අසල්වාසී නිවසකින් නිවසක් ඇතුළත සර්පෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් ඔන්න මගේ චූටි සර්ප ආරක්ෂකයාත් එක්ක මේ සූදානම් වුණේ ඒ ඇවිල්ලා ඉන්න සර්පයාව ඉවත් කරලා දෙන්න. අපි බලමු ගිහිල්ලා පුංචි සර්ප ආරක්ෂකයා ඒ ඇවිල්ලා ඉන්න සර්පයාව ඉවත් කරන්නේ කොහොමද කියලා. සර්පය දැන් දාවේ උදේ හිටි ගියතුල කතා කරලවත් හිටියා හා හා ඉතසේ යයි කියලා බෑගුවා මරන්නේ මොකටද කියලා ආයි කල්පනා වුණා ඔව් මම ළඟ ඉන්නවනේ මම නැතත් මෙයාලා ඉන්නවා මොකෙද ඉන්නේ සර්පයා අඳුරන්න පුළුවන්ද ඔයාලට මොකෙද සර්පයා අරනි දත් කැටියද ඔව් විස සර්පෙද ඉන්නේ නෑ උදේ ආවේ නේද උදේ ආවේ කන්න ගියද සතා කාගේවත් මොකක්ද නිදහස් කරන්නේ ඔයා අතින් නේද දැන් ඔක වැල්ුවේ මට නම් හරි බයයි ආයි සර්පේ කව අපිට කතා කරලා කියන්නේ අපි අයින් කරලා දෙනවා හොඳ පුතා හොඳයි පුතාට බුදු සරණයි මොකද කරන්නේ නැන්නේ දැන් අර ගෙදරින් අල්ලගෙන ආපු සර්පයාව මේ රොදු ගොඩට නිදහස් කරන්නේ. ආ නිදහස් කරන්න දෙන්නේ. මොකක්ද එයාගේ නම? අරනිදත් කැටියා. මට පෙන්වන්න බලන්න. හරි ලස්සනයි නේද?
එයා මොන පාටද? ගුරු පාටයි නේද? ඔව් ගුරු පාටයි. ඇඟි මොනවද ඒ තියෙන්නේ මොන පාට ඉරිද තියෙන්නේ? කළු පාටයි. කළු පාට ඉරි තියෙන්නේ. කිනකොට හඳුනගන්න පහසු වීම පුළුවන් නේද? ඔව්. එයා මොන පාටද කි? ගුරු පාටයි නේද? ඔව් කළු පාටයි ගුරු පාට. කළු පාට ඉරි තමයි ඇඟි තියෙන්නේ නේද? ඔව්. හරි ලස්සනයි. ඉතින් ගොඩක් අය මේ සතා විස සතෙක් කියලා හිතනවනේ නේද? ඔව්. දැන් ඔයා කොතෙන්ද සර්පයා නිදහස් කරන්නේ? මෙතන මෙතන. ආ මේ රුඩු කොටටද? ඔව්. දිව මොන පාටද? සතු පාට. රතු පාට දිවක් තියෙන්නේ නේද? ඔව්. දැන් ඔය රතු පාට කිව්වට රතු දුඹුරු පාට නේද? ඔව්. සතු දුඹුරු පාට. මේ අතද කරොත් හපනවා. ආ එයාට රිදුවොත් හපනවා නේද? ඔව්. රිදවන්න නැතුව තමයි සත්තු හසුරවන්න ඕනේ. ඔව්. ඉතින් ඔයාගේ සත්තු කාලා තියනවද? ඔව්. කී දිනක් විතර හපලා තියනවද ඔයාගේ ඇතේ? හතරක්. හතර දිනක් හපලා තියනවද? ඔව්. ආහ්. ඉතින් දැන් ඔයා මොකද කරන්න යන්නේ? මේ සර්පයාව මෙතනට නිදහස් කරන්න. නිදහස් කරන්න දැන්? ඔව්. ඇයි ඔය සර්පයා නිදහස් කරන්නේ? අපිට වගේම මේ පස්සේ මේ සත්තුන්ට ජීවත් වෙන්න ඕනේ. සත්තුන්ට ජීවත් වෙන්න ඕනේ. ඔය සත්තුන්ගේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද පුතේ? මේ සර්පයා ඉඳලා තමයි මේ පරිසර සමතුලිතතාවය රැකෙන්නේ. පරිසර සමතුලිතතාවය රැකෙන්නේ සර්පයා ඉඳලා තමයි නේද? ඔව්. ආ එහෙනම් යවන්නකෝ බලන්න රුඩු කොටට. රොඩු ගොඩ අස්සට ඔන්නේ සර්පයා යනවා. ඔන්න රොඩු ගොඩ අස්සටම මේ සර්පයා රිංග ගත්තා. ඉතින් ඔන්න තවදුරටත් මේ පරිසර සමතුලිතතාවයට ලොකු කාර්යභාරයක් කරන් ඉඩ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද? ඔව්. ආ දැන් අපි යන් ගෙදර. ඔව්.